අපි බලමු ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ඇති වුණේ කොහොමද කාගේ ඌමනාවටද දේශපාලන පක්ෂ ක්‍රමය ඇති වුණේ කොහොමද කාගේ ඌමනාවටද කියන කාරණාව දැන් එංගලන්ත ඉතිහාසය ගත්තහම රජුරුවන්ට තිබිච්ච පරමාධිපත්‍ය අවුරුදු 713ක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් ගිහිලා 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 තමයි මිනිස්සුන්ට ඒක අයිති වෙලා සර්වජන ඡන්ද බලය ලැබුණේ 1215 මැග්නා කාටා කියන ගිවිසුමෙන් රජුරුවන්ට බදු එකතු කර ගැනීමට තිබිච්ච බලය කිසියම් කොටසක් පවරලා දුන්නා ඉඩම් හිමි රදළ ප්‍රභූවරුන්ට එතන ඉඳලා 1928 සියලු දෙනාටම මහා බ්‍රිතාන්‍යයේ සර්වජන ඡන්ද බලය ලැබෙනතුරු අවුරුදු 713ක් තිස්සේ එංගලන්ත ඉතිහාසය තමයි මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒ වගේම ඡන්ද බලය කියලා කියන්නේ නමුත් ඔය මුකුත් නැති ලංකාවට එක පාරට ගෙනහලා උඩින් ඩොග් ගාලා තෑරියා 1930 දී සර්වජන ඡන්ද බලය ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ ඉතින් දැන් අපි මුකුත් කරගන්න දන්නේ ඒ කාලේ ආ ඡන්දය දීපල්ලා කියලා කිව්වා බලන්න ඡන්ද බලය තියෙනවා මොකද්ද ඡන්දය කියලා කියන්නේ අලුතෙන් නමක් දැම්මා ව්‍යවස්ථාදායක සභාවක් තියෙනවා ඩොනමෝර් පාලන ක්‍රමය යටතේ ජාතික රාජ්‍ය සභාව කියලා නැෂනල් ස්ටේට් ඇසම්බ්ලි මේකට පත් කරන්න පුළුවන් 50ක් ඡන්දයෙන් නියෝජිතව එතකොට ඒ සඳහා ලංකාවේ සියලු දෙනාට ඡන්ද බලය ලැබුණා සර්වජන ඡන්ද බලය එතකොට මේ ඒ යටතේ දැන් එංගලන්තයටත් හම්බ වුණේ 1928 ඒක ලංකාවට අනුමත කළා 1929 දී සර්වජන ඡන්ද බලය මේ කිසිම ආකාරයක රජුරුවන්ගේ බලය මිනිස්සුන්ට යෑම ගැන ඉතිහාසයක් නැති රටට ඉතින් මෙන්න මේ හේතුව යටතේ පක්ෂ ක්‍රමයක් නැතුව පාට විතරක් දීලා එක එක අපේක්ෂකයාට එක එක කොට්ටාසේ මේ පාට ඡන්ද පෙට්ටියක් දීලා ඒ පාට මේ ඡන්ද පෙට්ටියට තමන්ගේ ඡන්දය දැමීමට තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ 1936 ඉඳලා 1931 ඉඳලා 1947 වෙනකම්ම කටයුතු කෙරුණේ එතකොට මේ කාලෙදි තවත් දෙයක් සිද්ධ වුණා ලංකාවේ ධනවත් පවුල්වල දරුවෝ පිරිමි ළමයි විශේෂයෙන් එංගලන්තයට යවුව අධ්‍යාපනයට මේගොල්ලෝ ගිහිල්ලා අර කම්කරුපන නිර්ධන පන්තියේ දුප්පත් පවුල් එක තමයි ජීවත් වුණේ මොකද ලංකාවේ කළුකම තියෙන මිනිහම බාර ගන්න නැහැ උසස් සමාජයට ඒතර ඒගොල්ලොත් එක්ක මේ කම්කරු සටන් කරලා මාක්ස්වාදය ඉගෙනගෙන මුලින්ම 1935 දී ලංකාවට ආපු අය පිලිප් ගුණවර්ධනලා එන්.එම්. පෙරේරලා කොළොනියල් සිල්වා මෙන්න මේ අය ලංකා සම සමාජ පක්ෂය පිහිටෙව්වා. ඒකට මුලින් කිව්වේ බොල්ෂෙවික් පක්ෂය කියලා පස්සේ සිංහලට හරවලා ඒක ලංකා සම සමාජ පක්ෂය පිහිටෙව්වා. 1942 දී ඒකෙන් කොටසක් කැඩලා ගිහලා ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටෙව්වා. නමුත් මේ එකක්වත් මේ පාර්ලිමේන්තුවට තරඟ කරන්නට තියෙන දේශපාලන පක්ෂ නෙමෙයි කොමියුනිස්ට් පක්ෂ විප්ලවය සඳහා තියෙන. මෙහෙම තියෙද්දි මේ 1945 දෙසැම්බර් මාසයේදී සෝල්බරි කොමිෂන් සභාව විසින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කරන ලැබුවා. එතකොට මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය නිර්දේශ කළාට 45 දෙසැම්බර් 46 අවුරුද්දේ ඉතින් ඒක දෙන්නත ඔහෙ තියෙනවා. දැන් මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන දේශපාලන සංවිධාන තුනක් තිබුණා. සිංහලයන්ට තිබුණා සිංහල මහා සභාව. දෙමළ අයට තිබුණා දෙමළ කොංග්‍රස් එක. මුස්ලිම් අයට තිබුණා මුස්ලිම් ලීග් එක. දැන් මේගොල්ලෝ නිතර නිතර ඇවිල්ලා මේ මොන්ක් මේසන් මුව ආණ්ඩුකාරයාට කරදර කරනවා. දැන් ඉතින් අපිට දෙන්නක මේ පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කරලා තියෙනවා. එක දවසක් මේ තුන්ගොල්ලම කතා කර කැඳවලා මේසන් ආණ්ඩුකාරයා ඒ කියන්නේ 1946 ජූලි හෝ ජූනි මාසවල ඒගොල්ලන්ට කිව්වා
පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ලංකාවට දෙන්න බැරි අපහසුාවක් තියෙනවා. මොකක්ද? ඔයගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නැහැ. ඉතින් කොහොමද පාර්ලිමේන්තුවක් කරන්නේ? දැන් මේ තුන්ගොල්ල මූණට මූණ බලාගත්තා. දැන් ඔන්න මූ ආණ්ඩුකාරයාට තේරෙනවා වචනයක් දාන්න වෙලා හොඳයි. ඔහු ඇහුවා දැන් ඔයගොල්ල තමයි ප්‍රධාන දේශපාලන සංවිධාන තුන මේ රටේ. සිංහල මහසභාව, තමිල් කොංග්‍රස් එක, මුස්ලිම් ලීග් එක. බැරිද ඔය තුන්දොල්ලට එකතු වෙලා එකක් පක්ෂයක් හදන්න? අරගොල්ලත් බැලුවා හොඳ අදහස විසිරීලා ගියා. ගිහිල්ලා සාකච්ඡා කළා මේ තුන්ගොල්ල එකතු වෙලා දේශපාලන පක්ෂයක් හදාලා පාර්ලිමේන්තු යන්ට. එතකොට ජී.ජී. පොන්නම්බලම් තමිල් කොංග්‍රස් එකේ නායකයා පෙන්වලා දුන්නා ලංකාවේ 80%කට වැඩියෙන් ඡන්දදායකව සිංහල මිනිස්සු. එතකොට ඔවුන්ගෙන් 80%කට වඩා තේරෙන්නේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු සිංහල අය. ඉතින් මේකට අභියෝග කරන්න ඕනද? ඒක නිසා සාකච්ඡාව කඩා කප්පල් වුණා. ඊට පස්සේ හොඳ කපටි මොළයක් ඇවිල්ලා මේ මුස්ලිම් ලීග් එකට දොස්තර කලීල්ට ඔහු අනිත් මේ දෙගොල්ලටත් ඒක කියලා ඔන්න ආයිත් ඊළඟ මාසේ එකතු වෙලා සාකච්ඡා කළා. ඩොක්ටර් කලීල් පෙන්නවා හරි ලංකාවේ ඡන්දදායකව 80%කට වඩා ඉන්න සිංහල අය. ඒ නිසා මන්ත්‍රීවරු 80% කෙනෙක් නවත්තන්න බෑ. ඒක ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවේ. ඊළඟ විධායකයක් තියෙනවානේ ඇමති මණ්ඩලයක්. ඉතින් ඒකේ අපිට පුළුවන් ෂෙයා කරන්න නැත්නම් මේක බෙදා ගන්න. එපාර ෆෝන් නම්බර් එක කිව්වා ඔව් 3 1 3 1 3 1. ඉතින් එපාර බණ්ඩාරනායක කිව්වද හරි ඒක භාගය අපි කොහොම හරි අපිට තුන්ගොල්ලට ෂෙයා කරන්න පුළුවන්නේ. අන්න ඒගොල්ලෝ දැනගත්තා මේ ඇමතිකම් කැබිනට් එක අපි තුන්ගොල්ලට බෙදා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වැඩිපුර සිංහල මන්ත්‍රීවරු හිටපුවාවේ. ඒ නිසා මේ තුන්ගොල්ල එකතු වෙලා 1946 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සිංහල මහසභාවයි දෙමළ කොංග්‍රස් එකයි ඊළඟට මුස්ලිම් ලීග් එකයි එකට තියලා ගැට ගහලා සංධානයක් හැදුවා යුනයිටඩ් නැෂනල් පාර්ටි නැත්තම් එක්සත් ජාතික පක්ෂය කියලා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් නෙමෙයි සංධානයක් සිංහල දෙමළ මුස්ලිම් දේශපාලන සංවිධාන තුනේ. අන්න එතකොට ඊළඟට පුළුවන් කියලා කිව්ව ආණ්ඩුකාරයා පාර්ලිමේන්තුවක් ලබා දෙන්න. මොකද දැන් දේශපාලන පක්ෂයක් ලංකාවේ තියෙන නිසා. දැන් පාර්ලිමේන්තුව ආවයින් පස්සේ පාර්ලිමේන්තුවට ඕන විදිහට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයට ඕන විදිහට දුවන්ට ඉංග්‍රීසි කාරය ඉඩ දුන්නේ නැහැ. තිරෙන් පිටිපස්සෙත් ආණ්ඩුවක් දැම්මා. ඒකට කිව්වා ඩිප්ලොමැටික් කවුන්සිල් කියලා. දැන් ඩිප්ලොමැටික් කවුන්සිල් එක තිබුණේ සෝල්බරි ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන්. ඒකට හිටිය පොලිසියෙන් හමුදාවෙන් ඊළඟට චීෆ් වැලියුවර් නැත්නම් ප්‍රධාන තක්සේරුකරු ජේ.ආර්. ජයවර්ධන මෙන්න මේ විදිහේ පිරිසක් හිටියා මේ ඩිප්ලොමැටික් කවුන්සිල් එකේ. ඒ ඩිප්ලොමැටික් කවුන්සිල් එක හොඳට සුපරීක්ෂාකාරී වෙන්න ආණ්ඩුව මොනවද කරන්න කියලා අනවශ්‍ය දෙයක් කරනවා නම් විජහට ඒවා හරිගස්සනවා. දැන් මෙතෙන්දී ඩිප්ලොමැටික් කවුන්සිල් එකට තේරුණා දැන් ලංකාවේ මිනිස්සුන්ට එක පක්ෂයයි තියෙන්නේ. එතකොට ඒ පක්ෂය තුළ සිංහල බෞද්ධය තමයි වැඩිපුර ඉන්නේ. දැන් ඒගොල්ලෝ හදා වඩා ගත්ත දරුවා තමයි දෙමළ සහ මුස්ලිම් මිනිස්සු. මොකද 1815 උඩරට ගිවිසුම වෙනකොට ලංකාවේ කිසිම දෙමළ හෝ මුස්ලිම් රටවැසියෙක් හිටියේ නැති බව වාර්තාවල සටහන් වෙනවා. රටවැසිය නොහිටියට දෙමළ සහ මුස්ලිම් මිනිස්සු හිටියා. කොහෙද හිටියේ? වරායවල් වල වෙනදාම් කටයුතු කරන සහ ජීවන කටයුතු කරන. ගොඩබිම ඉඩමක් අයිති වගාවක් කරන රටවැසියෙක් හිටියේ නැහැ. එතකොට ඔන්න ඔය රටේ තමයි දැන් දෙමළ සහ මුස්ලිම් කියලා සුළු ජන කොට්ටාස දෙකක් ඇති වෙලා තියෙන්නේ. ඒ සුළු ජන කොට්ටාස දෙක ඇති වුණේ අර පාරවල් හදන්න ගෙනාපු දසලක්ෂ සංඛ්‍යාත මලබාර් වහල් කම්කරුවන්ගෙන්. එතන මේ මලබාර් වහල් කම්කරුවන්ගෙන් පැවත එන අයට තමයි ලංකාවේ පාලන භාරය බාර දීමට ඉංග්‍රීසීන් බලාපොරොත්තු වුණේ. එයින් ඔවුන් තෝරාගෙන තිබුණේ පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් කියන මේ රාමනාදන් සහෝදර පොන්නම්බලම් සහෝදරවරු දෙදෙනා. දැන් මේ දෙන්නව තමයි ප්‍රමෝට් කළේ ඉංග්‍රීසීන් විසින් ලංකාවේ නායකත්වය සඳහා.
ඔවුන් අත්හදා බැලීමක් කළා. 1914දී ව්‍යවස්ථාදායක සභාවට මේ උගත් මධ්‍යම පන්තියේ නියෝජිතයෙක් ඡන්දෙන් තෝරන්නට සූරලා යන්නට අවස්ථාවක් දුන්නා. එතකොට එතනදී සිංහල අය හිටියා, දෙමළ අය හිටියා, මුස්ලිම් අය හිටියා. එතකොට දැන් ඉංග්‍රීසියට අවශ්‍ය වෙන්නේ දෙමළ අපේක්ෂකයව ජයග්‍රහණය කරන්නට. දෙමළ අපේක්ෂකයා තමයි පොන්නම්බලම් රාමනාදන්. සිංහල අපේක්ෂකයා තමයි දොස්තර මාකස් ෆර්නැන්ඩෝ. එතකොට කොහොම හරි ඉංග්‍රීසියෙන් සමත් වුණා මේ සිංහල උගත් මධ්‍යම පන්තියේ ඡන්ද සිංහල මාකස් ෆර්නැන්ඩෝට විරුද්ධව දෙමළ පොන්නම්බලම් රාමනාදන්ට ලබා දීලා ජයග්‍රහණය කරවන්නට. දැන් ඔවුන්ට සහතිකයි, ඉංග්‍රීසියන්ටත් සහතිකයි, පොන්නම්බලම්ලටත් සහතිකයි, අපිට මේ රටේ පාලන බලය ඉස්සරහට ලැබෙනවා කියලා. ඒක නිසා 1918දී මල්ලි පොන්නම්බලම් අරුණාචලම් ලංකා ජාතික සංගමය සිලෝන් නැෂනල් කොංග්‍රස් පටන් ගත්තා. ඒකෙන් තමයි නිදහස ඉල්ලලා උද්ඝෝෂණය කිරීම පටන් ගත්තේ. මෙහෙම තියෙද්දී 1920දී මැනින් ප්‍රතිසංස්කරණ ආවා. මැනින් ප්‍රතිසංස්කරණවලදී ලංකාවේ ඡන්ද කොට්ටාස 16කට බෙදලා මන්ත්‍රීවරු 16ක් පත් කිරීමට උගත් මධ්‍යම පන්තියට අවස්ථාව ලැබුණා. එතනදී ඒ 16න් ආසන 3යි දෙමළ අයට හම්බුනේ. දැන් මේ ලංකාවේ පාලනය බාරගන්න බලා ඉන්න මිනිස්සුන්ට 16න් 3යි හම්බුනේ. මේ වෙනකොට පොන්නම්බලම් අරුණාචලම්ලා කිව්වේ මොකක්ද? මේ රටේ සිංහලයා වැඩි වුණාට ඒ මිනිස්සු මෝඩයෝ. අපි තමයි උගත් මිනිස්සු, අපිට තමයි පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙමළ උගතුන් අතින් සිංහල මෝඩයන්ව පාලනය විය යුතුයි කියලා. ඔහොම කයිවාරු කියා ඉන්නකොට තමයි 16න් 3ක් හම්බුනේ. එතකොට මේ සිංහල ජාතික මේ සිලෝන් ලංකා ජාතික සංගමයත් අත්හැරලා දාලා, කොළඹ දේශපාලනයත් අත්හැරලා දාලා ඔවුන් යාපනයට ගිහිල්ලා 1921දී යාපනයේ තරුණ සංවිධානය ඇති කරගත්තා. එහෙම වෙලා යාපනයේ වෙනම දේශපාලනයක් ඔවුන් ආරම්භ කළා. දැන් මෙන්න මේ යාපනයේ වෙනම දේශපාලනය තුළින් ඩොනමෝර් ආණ්ඩුව දෙනකොට සර්වජන ඡන්ද බලය ඒගොල්ල විරුද්ධ වුණා. අන්තිමේදී ඒ විරුද්ධත්වය පිළිගත්තේ නැහැ. මොකද හේතුව එංගලන්තයට අවශ්‍ය වුණා එංගලන්තයේ දෑවැද්ද තමන්ගේ යටත් විජිතවලටත් ලබා දෙන්න. ඒක නිසා තමන් විසින් ඇති දැඩි කරගත්ත දරුවා මේ දෙමළ සහ මුස්ලිම් මිනිස්සු ටිකට අවාසියක් වෙන දේ බලන්නේ නැතුව තමන්ගේ දායාදය ලංකාවට දීමට සර්වජන ඡන්ද බලය දුන්නා. මෙන්න මේ සර්වජන ඡන්ද බලයට විරුද්ධව එංගලන්තය නියෝජනයක් නැව්වා. වැඩක් වුණේ නැහැ. නමුත් ඒක අනුමත කරලයි කියලා ආරංචි ලැබුණායින් පස්සේ මේ පොන්නම්බලම් අරුණාචලම් හෝ කවුරු හෝ ඒ සහෝදර දෙන එක්කෙනෙකුට හාට් ඇටැක් හැදිලා මැරුණා. දැන් මෙන්න මේ විදිහට මේ තත්ත්වය තුළ 46දී එක්සත් ජාතික පක්ෂය හැදිලා, ඊළඟ 47දී ඡන්දයක් තිබිලා, 48 පෙබරවාරි 4 වෙනිදා ලංකාවට හම්බ වුණා ඩොමිනියන් පාර්ලිමේන්තුවක්. මේකට අපේ මෝඩ මිනිස්සු කියනවා නිදහස කියලා. අදත් කියන නිදහස කියලා. මේක නිදහසක් නෙමෙයි. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි දැනගෙන හිටිය බණ්ඩාරනායකටත් මෙතන වැරදුනා. ඩොමිනියන් කියලා කියන්නේ ඩොමිනේටඩ් බයි බ්‍රිටිෂ් ක්‍රවුන්. එංගලන්ත කිරීටයේ ආධිපත්‍යය සහිත පාර්ලිමේන්තුවක්. තවදුරටත් අපි යටත් විජිත වාසීන්. එතකොට පාර්ලිමේන්තුවක් තියෙන්නේ මොකද්ද? මේ රට ඇතුලේ අපේ අභ්‍යන්තර පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා. ඒකට විතරයි තියෙන්නේ. දැන් මෙන්න මේ තත්ත්වය යටතේ අර මම මුලින් කියාපු එක්සත් ජාතික පක්ෂය විතරක් තියෙනකොට ඩිප්ලොමැටික් කවුන්සිල් එක පොඩි උපක්‍රමයක් ඇදුවා. දෙමළ මුස්ලිම් අයට බලයක් එන විදිහට සිංහල ඡන්ද දෙකට කඩන්නට, ඒ පක්ෂය දෙකට කඩන්නට. ඔවුන් කිව්ව මෙහෙම කතාවක්. සමසමාජ පක්ෂයයි කොමියුනිස්ට් පක්ෂයයි වෘත්තීය සමිති අල්ලගෙන බොහොම බලවත් වාමාංශික පක්ෂයක් දෙකක් හැටියට ඉන්නවා. එතකොට මේගොල්ල යම්කිසි දවසක මේ වර්ජන රැල්ලෙන් නැත්නම් වර්ජනයන් කරලා ආණ්ඩුව කඩාවට්ටන්න පුළුවන්. එහෙම වුණොත් මහා ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා
දක්ෂිණාංශික විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි කියලා. දැන් මේ එන්නේ කොතෙන්ටද? UNP එක දෙකට කඩන්ට. අර දක්ෂිණාංශික වෙන්න ඕනේ ආණ්ඩු පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පක්ෂයක් වෙන්න ඕනේ. එතකොට මේකට ඕන් මුලින් කතා කළා ඩඩ්ලි සේනානායකට අලුත් පක්ෂයක් හරි ගස්සන්නට. ඔහු කිව්වා මට හිතට විරුද්ධ වැඩ කරන්න බෑ කියලා. ඊළඟට සර් ජෝන් කොතලා වලට කතා කළා. ඔහු කිව්වා මට ඔය කැහැල් මල් සේරෙන්නේ අරූට වෙඩි තියන්නට කියලා කිව්වොත් මට ඌටන වෙඩි තියන්න පුළුවන් කියලා. ඊළඟට බණ්ඩාරනායකට කතා කළා. බණ්ඩාරනායක කිව්වා ඔව් මම ඒක කරන්නම් කොන්දේසි තුනක් තියෙනවා මගේ ඒ කොන්දේසි තුන ඉටු කරලා දෙනවා නම්. මොනවාද? පළවෙනි එක මට ප්‍රසිද්ධියේ රැස්වීම වල ගිහිල්ලා කියන්න බාධාවක් නොතියෙන්නට ඕනේ. මේ රටේ සිංහලයේ රාජ්‍ය භාෂාව වෙන්නට ඕනයි කියලා ඊළඟට බුද්ධාගම රාජ්‍යාගම වෙන්න ඕනයි කියලා. දෙවෙනි කාරණාව මම කියන දේවල් නිවැරදිව ඒ කාලේ ආණ්ඩුවේ පත්තර හැටියට තියෙන ලේක් හවුස් එක මේ පත්තරවල ඒවා පළවෙන්න ඕනේ. තුන්වෙනි එක 1956 අවුරුදු 2500ක් සම්පූර්ණ වෙන බුද්ධ ජයන්ති වෙනකොට මට අගමැති වීමට තියෙනව බාධක ඉවත් කරන්නට ඕනේ. ඩිප්ලොමැටික් කවුන්සිල් එක මේ කොන්දේසි තුන පිළිගත්තා. ඒ නිසා බණ්ඩාරනායක මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා තවත් මන්ත්‍රීවරු 7-8 දෙනෙක් එක්ක අලුත් පක්ෂයක් ආරම්භ කළා. මෙතනදී බණ්ඩාරනායක ලංකා පුරා ජාල රටාවක් තියෙන නෙට්වර්ක් එකක්. ඔහු පළාත් පාලන ඇමති. ඒ නිසා ගම් සභා, ඊළඟට සුරුනගර සභා, නගර සභා සභිකය ඔහු හොඳට අල්ලාගෙන පුජ්‍යලිකව යාළු කරගෙන හිටියා. ඒ නිසා පක්ෂයෙන් බෙන් වෙච්ච හැටියේ විශාල සංවිධාන ජාලයක් ඔහුට තියෙනවා. නගර සභිකය, ඊළඟට ගම් සභිකය, සුරුනගර සභිකය. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉක්මනට වැඩිලා ගියා. මෙන්න මේ විදිහට තමයි මේ සිංහල බලය සහිත එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ. ඒ නිසා අදත් අපිට පේන්න තියෙනවා, අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක සන්ධානයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් සන්ධානයක්. මේක තමයි අපේ තියෙන දේශපාලන රටාව. එදා අපි ලණුව ගිල්ලා මේ ඩිප්ලොමැටික් කවුන්සිල් එකේ, අදත් අපි එක විඳවනවා. මෙන්න මේ විදිහට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුනයින් පස්සේ ඒකෙනුත් තව පොඩි පොඩි කොටස් කරනවා. UNP එකෙනුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂ කියලා එකක් කැඩුනා, ඒක අසාර්ථක වුණා. ශ්‍රී ලංකා මහජන පෙරමුණ කියලා එකක් කැඩුනා විජය කුමාරතුංගලාගේ, ඒකත් අසාර්ථක වුණා. කොහොම හරි පොඩි පොඩි පක්ෂ එකතු වෙලා අද මේ පිල් දෙක තමයි ලංකාවේ ප්‍රධාන පක්ෂ රටාවල් දෙක හැටියට පවතින්නේ. මේ නිසා අර ඉංග්‍රීසි කාර්යාලයේ ලණුව ගිරලා අපි දේශපාලනය කරනවා, අපි ගහනලා ගන්නවා, අපි ඡන්ද දෙනවා, අපි ආණ්ඩු හදනවා, ඔක්කොම ටික ඒක පාක්ෂික චින්තනයකින් නියුක්තව මෝඩ අපි මේ දේශපාලනය රැඳී ඉන්නවා. අන්තිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය තමයි මේ පොලිටික්ස් නැත්තම් දේශපාලනය කියන තැන අපිට තියෙන්නේ.